ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ශීල්පී රිස් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතින් කිහිප දෙනෙක් ඊයේ පසුරුවේ මිරිසවැටිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණු වෙවේ ඥානතිලක හිමියන් බැහැතුටුවා. දැන් දවස් කීපෙක ඉඳලා වහිනවා. හැබැයි හැමෝම මතක තියාගන්න ඕනේ මේ වැස්සා කියලා කන්න හතක් වියරිලා ගියපු කාලය මේ වැහි පොදක් වැටුණා කියලා ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දැන් හිතවන බීජයක් ආපහු හටරගෙන මිනිස්සුන්ට ඒකේ ප්‍රතිලාභේ ලබන්න සාමාන්‍ය අඩුම තරමින් මාස 6ක්වත් යනවා. ඒ නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වූ සහනේ ජනාධිපතිතුමා මහිතේ ලක්ෂ 90ක පොදු වෙන් කරා කියලා කිව්වා. ඒක කොහොම හරි මේ සතියේ තෙල් මිල තව ඉහළ යයි කියලා තමයි රජය ඉඟියක් දීලා තිබෙන්නේ. ප්‍රධාන ප්‍රශ්නේ තමයි රජයට වැඩ පිළිවෙලක් නැහැ. ආණ්ඩුවක් තියෙන්නේ හැම දෙයකටම විදේශීය බලවේග වගකිවිය යුතුයි කියලා කියන්න නෙවෙයි. ඒවා පාලනය කිරීමට ශක්තියක් ආණ්ඩුවකට තියෙනවා නේ. ලෝක විලඳපොලේ තෙල් මිල ඉහළ යන එක ඇත්ත. හැබැයි ඉන්දියාව මොකද කළේ? ඉන්දියාවේ මුදල් ඇමතුමා දැන් දවස් 4කට ඉස්සෙල්ලා මිල අඩු කළා. මිල අඩු කළේ අභ්‍යන්තර බදු අඩු කිරීම. මේ හැම වැඩපිළිවෙලක් නැති එක තමයි ප්‍රධාන දුෂ්කරතාවේ ලංකාවේ. ඉතින් ඒ විතරක් නෙමෙයි අන් සෑම අතින්ම කඩා වැටීමක්. පොහොත් සමාජිකත්වයේ හිටපු ජනාධිපතිතුමා ලබා ගන්නවා කියලා නම් ගියපාරක් කියලා ලබා ගත්තේ නැහැ. දැන් කියනවා ලබා ගන්නවා කියලා. මේකන මොකද තියෙන්නේ? පරක් වෙන්නේ. නැති මම හිතන්නේ ඒක නියම වෙලාවට කරන්න ඕනේ. නියම වෙලාව තමයි මහා සම්මේලනය. අපේ උත්සාහය මේ අවුරුද්ද අවසානයේ ඉස්සෙල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සම්මේලනය පැවැත්වීම. පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවේ වෙනම වගන්තියක් තියෙනවා පක්ෂයේ නායකයා සම්බන්ධයෙන්. ඒතකොට ඒ තනතුර මහින්ද රාජපක්ෂ මහතුමා පිළිගනී කියලා අපි විශ්වාස කරනවා. ඒකට නියම අවස්ථාව තමයි මහා සම්මේලනය.